single cute shaker, hamam, I want Kelpilgan. Eating Adamanga Kelvin and Gunoththara Shreni Padama summoned the Serum Siddhanta Saha, Kohoma the Vibhagi, Ketikala Kathur, the Gunoththara Shreni Prashnator, Pahasimalakula Baganakila. Eating Gunoththara Shreni Padam Patangan Kalim Puchimata Kirimakaranoni, among maybe the Samantha Shreni Padama summoned the Serum Siddhanta, Sapasu Vibhaga Prashna, side the video, Kakma, maybe the YouTube get a release Kalatino, or to put on Yuka Balana, Eva Gamatoi, where maybe the Maka YouTube channel subscribe Kalatam Palatin or the part of Batna subscribe Kela. ඒ subscribe button එක දැන්ම click කරන්න. ඒ වගේම තමයි subscribe button එකේ හැපැත්ත තියෙන bell icon එක click කරොත් විතරයි මම මේ වගේ ගණිත පාඩමක් YouTube එකට දාපු ගමන් ඒක ඔයාගේ ළඟටම පහසෙන් එන්නගෙන මේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලලා ඔයාගේ යාළුවන්ටත් වටිනවා කියලා හිතුනොත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරයි කියලා විශ්වාස කරනවා. ඉතින් අපි වැඩි වෙලා කතා නොකර ඉක්මනට අපේ ගුණෝත්තර ශ්‍රේණි පාඩම මේ විදිහට පටන් ගනිමු. හොඳයි නංගි මල්ලී ගුණෝත්තර ශ්‍රේණි පාඩම හා සම්බන්ධ මූලික අවබෝධයක් ගුණෝත්තර ශ්‍රේණි එක කොටස වීඩියෝ එකකට ඇටතිදී ඔයාලට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ මූලික සංකල්ප ඔස්සේ අපි දැන් බලමු ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක අයික්ය කොහොමද හොයන්නේ කියලා. ඉතින් නංගි මල්ලී ඒකට සූත්‍රයක් තියෙනවා. Sn සමානයි a වාරයක් r ගේ n රින 1 බෙදීම r රින 1 කියලා. ඉතින් නංගි මල්ලී මතක තියාගන්න ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක අයික්ය සේම සඳහා තියෙන්නේ එකම එක සූත්‍රයක් පමණයි. ඒ තමයි මේ ලියලා තියෙන සූත්‍රය. හැබැයි නංගි මල්ලී පොදු අනුපාතය. එහෙම නැත්නම් r ගේ එකට වඩා වැඩි අවස්ථාවේදීත් එකට වඩා අඩු අවස්ථාවේදීත් සුළු කිරීම පහසු කිරීම සඳහා පමණක් මේ සූත්‍රය ආකාර දෙකකින් අපට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන හැටි මම මේ විදිහට ලියලා පෙන්නන්න. ඉතින් මම මේ ලියලා තියෙන සමීකරණයම උඩයි යටයි එහෙම නැත්නම් හරය සහ ලවය ඍණ එකෙන් ගුණ කිරීම මගින් මට තවත් සමීකරණයක් ගන්න පුළුවන්. එතකොට හැබැයි නංගි මල්ලී මතක තියාගන්න ඔයාලට ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක අයික්ය සේම සඳහා තියෙන එක සමීකරණයයි හැබැයි සුළු කිරීමේ පහසුව සඳහා පමණක් මේ සමීකරණය ප්‍රධාන ආකාර දෙකක් ඔස්සේ පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙන බව තරයේ මතක තියාගන්න ඕන. හොඳයි නංගි මල්ලී අපි දැන් බලමු ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක අයික්ය සේවීම හා සම්බන්ධ උදාහරණ ගණනක්. 2 8 32 කියන ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද පහෙහි එකතුව සොයන්න කියලා අපට ගණනක් දීලා තියෙනවා. එතකොට නංගි මල්ලී අපි දන්නවා a එහෙම නැත්නම් පළවෙනි පදයේ සමානයි 2යි. පොදු අනුපාතය අපට හොයන්න පුළුවන් දෙවෙනි පදයේ පළවෙනි පදයෙන් බෙදලා. එතකොට එනවා 8 බෙදීම 2 සමානයි 4යි කියලා. එතකොට දැන් අපට දීලා තියෙන්නේ පද කීයක එකතුවක් හොයන්නද? පද පහක එකතුව සොයන්න. එතකොට n සමානයි 5යි. එතකොට නංගි මල්ලී මම අර කලින් කියපු සූත්‍රය Sn සමානයි a වාරයක් r ගේ n ඍණ 1 බෙදීම r ඍණ 1 කියන සූත්‍රය පාවිච්චි කරලා අපට පහසුවෙන් s 5 එහෙම නැත්නම් පද පහක එකතුව මෙන්න මේ ආකාරයට ඉතාමත් පහසුවෙන් සෙවීමේ හැකියාව තියෙනවා. ඉතින් නංගි මල්ලී ඔයාලට ගුණෝත්තර ශ්‍රේණි පාඩමේ මූලික සංකල්ප තමයි මම මේ කියලා දෙමින් යන්නේ. ඒ සංකල්ප හොඳට අවබෝධ වුණොත් සාමාන්‍ය පෙළ විභාගයේදී ගුණෝත්තර ශ්‍රේණි පාඩමෙන් එන ගාන ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පහසුවෙන් පිළිතුරු ලබා දීමේ හැකියාව ඔයාලා හැමෝටම තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක අයික්ය සේවීම හා සම්බන්ධ හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ උදාහරණ ගණනක් සලකලා බලමු. 3 ඍණ 12 48 ශ්‍රේණියේ මුල් පදවල අයික්ය 9831ක් වීම සඳහා එකතු කළ යුතු පද ගණන කීයද? ඉතින් නංගි මල්ලී මට මේක දැක්ක ගමන් මුල් පදයේ ඒ සමානයි 3 විදිහටත් මුල් පදවල අයික්ය ඒ කියන්නේ පද ඔක්කොගම එකතුව 9831ක් විදිහටත් අපට දත්තයක් විදිහට දීලා තියෙනවා. ඉතින් නංගි මල්ලී ගුණෝත්තර ශ්‍රේණිය දීලා තියෙන නිසා අපට පුළුවන් ඒ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය මෙන්න මේ විදිහට හොයන්න. පොදු අනුපාතය එනවා ඍණ 4යි කියලා. දැන් අපින් අහන්නේ එකතු කළ යුතු පද ගණන කීයද? පද ගණන. ඒ කියන්නේ සිම්පල් n ගේ අගය කීයද කියලා තමයි අහන්නේ. ඉතින් අපට දීලා තියෙන ඉතින් අපට තියෙන එකම සූත්‍රය තමයි Sn සමාන a වාරයක් r ගේ n ඍණ 1 බෙදීම r ඍණ 1 කියන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ ඔයා නොදන්න පදයකට තියෙන සිම්පල් n විතරයි. ඉතින් සියලුම අගයන් දන්න අගයන් ආදේශ කරලා අපට නොදන්නා n හි අගය මේ ආකාරයට සෙවීමේ හැකියාව තියෙනවා.
බෙදීම 3 සමානයි ඍණ 4 එන්නනි බලය ඍණ 1. ඉතින් මෙන්න මේ සමාන ලකුණේ වම් මත පැත්ත සුළු කරාට පස්සේ මට එනවා ඍණ 16385 සමානයි ඍණ 4 එන්නනි බලය ඍණ 1. මේ ඍණ 1 සමාන ලකුණේ වම් මත පැත්තට රැන් ගියාට පස්සේ මට ලියන්න පුළුවන් ඍණ 16385 ධන 1 සමානයි ඍණ 4 එන්නනි බලය කියලා. එතකොට මට අවසාන වශයෙන් එනවා ඍණ 16384 සමානයි ඍණ 4 එන්වෙනි බලය කියලා. ඉතින් මම දැන් කරන්න යන්නේ නංගි මල්ලේ පාද සමානයි නම් දර්ශකත් සමානයි කියන සංකල්පය පාවිච්චි කරලා එන්ගේ අගේ හොයන්න. ඉතින් මම දන්නේ නැහැ 16384 කියන්නේ 4 කීවෙනි බලයද කියලා. ඉතින් මම ඒක හොයන්න මම මේ විදිහට 16384 4ෙන් බෙදාගෙන යනවා ඉස්සරහට. ඉතින් නංගි මල්ලේ දැන් ඔයාලට තේරෙනවා ඍණ 16384 කියන්නේ ඍණ 4 හත්වෙනි බලය කියලා. එතකොට පාද සමානයි නම් දර්ශක සමාන වෙන නිසා n සමානයි 7යි කියලා අපට මේ විදිහට පිළිතුරක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නංගි මල්ලේ අපි තවත් උදාහරණ ගානක් මේ විදිහට සලකලා බලමු. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන හා තුන්වන පදවල එකතුව 21 හා පස්වන හා හයවන පදවල එකතුව 168ක් කියලා දීලා තියෙනවා. ඉතින් අපින් අහනවා ශ්‍රේණියේ මුල් පද පහ ලියන්න කියලා. එතකොට නංගි මල්ලි අපට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් T2 + T3 = 21යි හා T5 + T6 = 168යි කියලා. ඒ අපි ලිව්වේ දත්තයට අනුව. ඉතින් අපි දන්නවා T ඒ කියන්නේ පද ගණන හොයන සූත්‍රය අපි පළවෙනි වීඩියෝ එක යටතේ කතා කරා. T2 කියන එක අපිට AR විදිහටත් T3 කියන එක AR ගේ වර්ගයේ විදිහටත් ලියලා පළවෙනි සමීකරණය මේ විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් T5 අපිට ලියන්න පුළුවන් AR ගේ 5 ඍණ 1. එහෙම නැත්නම් AR ගේ 4 ධන AR ගේ 5 = 168 කියලා තවත් සමීකරණයක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ පොදු හරය වන AR ගේ 4 වෙනි බලය පිටට අරගෙන අපට දෙවන සමීකරණය මේ විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම දැන් කරන්නේ නංගි මල්ලියේ දෙවන සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදෙනවා. එතකොට නංගි මල්ලි මට එනවා ඒකේ සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ 168 බෙදීම 21 කියලා. එතකොට සුළු වෙන පද ටික මේ විදිහට සුළු කරාන් පස්සේ අපට එනවා R ගේ 3 වෙනි බලය = 8යි කියලා. R ගේ 3 වෙනි බලය = 8යි කියලා එනවා. එතකොට R ගේ 3 වෙනි බලය = 2 ගේ 3 වෙනි බලය. ඒ නිසා අපිට කියන්න පුළුවන් R = ධන 2යි කියලා. ඉතින් නංගි මල්ලි ඔයාලට කැමති සූත්‍රයක් පාවිච්චි කරලා දැන් අපට A ගේ අගය එහෙම නැත්නම් පළවෙනි පදයේ අගය මෙන්න මේ ආකාරයට සෙවීමේ හැකියාවක් තියෙනවා. හොඳයි නංගි මල්ලි දැන් ඔයාලා ශ්‍රේණියේ පළවෙනි පදයක් පොදු අනුපාතයක් කියන දෙකම දන්නවා. ඒ පොදු අනුපාතයක් පළවෙනි පදයක් දෙකම දන්න නිසා ඒ ආශ්‍රයෙන් අපට ශ්‍රේණියේ මුල් පද පහ ලියන්න පුළුවන්. ඉතින් T1 = 7 බෙදීම 2ක් වෙනවා. ඒ කියන්නේ මුල් පදය දෙවන පදය T2 කියන එක නැන්නේ පළවෙනි පදය පොදු අනුපාතයෙන් ගුණ කරනවා. එතකොට එනවා 7යි කියලා. T3 හොයනකොට දෙවන පදය පොදු අනුපාතයෙන් ගුණ කරනවා. එතකොට එනවා 14යි කියලා. T4 හොයනකොට T3 එහෙම නැත්නම් 3 වෙනි පදය පොදු අනුපාතය වෙන දෙකෙන් ගුණ කරනවා. අන්න ඒ ආකාරයෙන් නංගි මල්ලියේ පොදු අනුපාතය සහ මුල් පදය ආශ්‍රයෙන් ශ්‍රේණියේ මුල් පද පහ මෙන්න මේ ආකාරයට සොයා ගන්න පුළුවන්. දැන් අපි තරමක් වෙනස් ආකාරයේ ගණනක් හදලා බලමු. ශ්‍රේණියක n වන පදය 3 ගුණ කිරීම 2 n + 1 වේ. ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණියක් බව පෙන්වන්න පළමු පදය සහ පොදු අනුපාතය සොයන්න. ඉතින් නංගි මල්ලි අපි දන්නවා ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණියක් නම්
N වන පදය හොයන සූත්‍රය අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා TN සමානයි ARN ඍණ 1 කියලා. ඉතින් අපිට දීලා තියෙන සමීකරණය බලන්න ARN ඍණ 1 ආකාරයෙන්ද තියෙන්නේ? නැහැ. අපි දැන් කරන්නේ දීලා තියෙන සමීකරණය TN සමානයි ARN ඍණ 1 ආකාරයට සකස් කරගන්නවා. ඉතින් මම මේකට දෙකේ N ධන 1 කියන එක නම මම චුට්ටක් වෙනස් කරලා ලියා ගන්නවා N ඍණ 1 ධන 2 විදිහට. ඉතින් නංගි මල්ලී ඒක සුළු කරාමත් N ධන 1ම තමයි ලැබෙන්නේ. ඉතින් අපට දැන් ලියන්න පුළුවන් 2 N ඍණ 1 එක පදයක් විදිහටත් 2 දෙවෙනි බලය තවත් පදයක් විදිහටත්. දර්ශකහ ලග්ගණක සම්බන්ධව මම වීඩියෝ එකක් කරලා තිනවා. ඔයා ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට මේ දර්ශක කොහොමද සුළු වෙන්නේ කියලා ඔයාට ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් නංගි මල්ලී ඔයාලට මේක ලියන්න පුළුවන් ARN ඍණ ආකාරය වැනි කියලා. එතකොට ඔයාලට පේනවා ශ්‍රේණියේ පළමු පදය A සමානයි 12 විදියටත් පොදු අනුපාතයේ සිම්පල් R සමානයි 2 කියලා. ඉතින් නංගි මල්ලී ඒ වගේම තවත් ගානක් අපි මේ විදියට සලකලා බලමු. ශ්‍රේණියක මුල් පදවල අයික්‍ය 4 වාරයක් 3N ඍණ 1 වේ ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණියක් බව පෙන්වන්න. ඉතින් නංගි මල්ලී දැන් ඔයාට කරන්න තියෙන්නේ ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණියක් බව පෙන්වන්න නිසා අපි මුලින්ම ලියා ගන්නවා ගුණෝත්තර ශ්‍රේණියක පදයෙන් ගණනක අයික්‍ය සූත්‍රය. ඉතින් ඒක දිහා බලාගෙන අපි ඒකේ විදිහට අපට දීලා තියෙන සමීකරණය සකස් කරගන්නවා. ඉතින් නංගි මල්ලී බලන්න මෙතන R වෙනුවට මට 3 ඉලක්කම ගන්න පුළුවන්. එතකොට මම මේ විදිහට ලියා ගන්නවා 4 වාරයක් 3N ඍණ 1 අර NSN සූත්‍රයේ බෙදීම R ඍණ 1 කියලා තියෙන නිසා ඒ වගේ එකක් ලබා ගැනීම සඳහා මම මෙන්න මේ විදිහට යටට පදයක් අලුතින් එකතු කරනවා. ඒ පදය හැදෙන්නේ R ඍණ 1 විදිහට. අපි දැන් ලියාගත්ත ප්‍රකාශනයේ R වෙන්නේ නංගි මල්ලී 3. එහෙනම් හරේ විදිහට මම ලියන්නේ 3 ඍණ 1 කියලා. 3 ඍණ 1 කියන්නේ 2 නිසා ඒක මම අලුතින් එකතු කරමු නිසා ඒක නැති වෙන්න මම 2නොත් සමීකරණය ගුණ කරනවා. එතකොට අර තිබිච්ච සමීකරණයම තමයි නංගි මල්ලී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සුළු කරාම පස්සේ එනවා 4 වර 2 8යි 8 8 වාරයක් 3N ඍණ 1 බෙදීම 3 ඍණ 1 කියලා. ඉතින් මේක අපේ SN සූත්‍රය වගේ නේද? SN සමානයි A වාරයක් R ගේ N ඍණ 1 බෙදීම R ඍණ 1 වැනි. එතකොට මට ලියන්න පුළුවන් A සමානයි 8යි R සමානයි 3යි කියලා. දැන් අපි බලමු 2017 සාමාන්‍ය පෙළ විභාගයේදී ගුණෝත්තර ශ්‍රේණි වලින් ආව ප්‍රශ්නය කොහොමද විසඳන්නේ කියලා. ඒකේ 7 වෙනි කොටසේ B කොටසට තමයි ඇවිල්ලා තියෙන ගුණෝත්තර ශ්‍රේණි ප්‍රශ්නය. අහලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදය 2ද පොදු අනුපාතයේ ධනවන අතර දෙවන හා තුන්වන පදවල අයික්‍ය 24 වේ. දෙවන හා තුන්වන පදවල අයික්‍ය 24 වේ. පළවෙනි කොටසෙන් අහනවා පොදු අනුපාතය. ඉතින් අපි දන්න දේවල් ටික මුලින්ම ලියා ගන්නවා. ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදයේ 2 වේ. ඒකේ තේරුම තමයි නංගි මල්ලී A සමානයි 2 කියන එක. පොදු අනුපාතයේ ධනවන අතර. ඒකේ තේරුම R ගේ බිඳුවට වඩා විශාලයි කියන එක. අතර දෙවන හා තුන්වන පදවල අයික්‍ය 24ක් වේ. ඒ කියන්නේ T2 ධන T3 සමානයි 24 කියන එක. අපෙන් අහනවා නංගි මල්ලී පොදු අනුපාතය හොයන්න කියලා. ඉතින් T2 ධන T3 සමානයි 24 නිසා අපට කියන්න පුළුවන් T2 කියන එකේ වෙනුවට AR උත් T3 වෙනුවට AR ගේ වර්ගයක් දාලා මේ විදිහට අපට වර්ගජ සමීකරණයක් ගන්න පුළුවන් R විතරක් තියෙන. ඉතින් ඒ වර්ගජ සමීකරණය විසඳලා පොදු අනුපාතය එහෙම නැත්නම් R ගේ අගය ඔයාලට පහසෙන්න සෙවීමේ හැකියාව තියෙනවා. R වර්ගය ධන 4 R ඍණ 3 R ඍණ 12 සමානයි බිඳුවයි. R පිටට ගත්තට පස්සේ මට එනවා R වාරයක් R ධන 4 ඍණ 3 වාරයක් R ධන 4 සමානයි බිඳුවයි. එතකොට මට වර්ගජ සමීකරණයේ සාධක දෙකක් හදා ගන්න පුළුවන් R ධන 4ත් R ඍණ 3ත් විදිහට. එතකොට R සමානයි ඍණ 4 හෝ R සමානයි ධන 3 කියලා අපට R සඳහා පිළිතුරු දෙකක් ලැබෙනවා. ඉතින් නංගි මල්ලී වලට ගාණේ දත්තයක් විදිහට දීලා තිනවා R. එහෙම නැත්නම් පොදු අනුපාතයේ ධනවන අතර. එහෙනම් R සඳහා එන්න පුළුවන් ධන අගයක් විතරයි. එහෙනම් R ගේ අගය 3යි. එතකොට අපේ දෙවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ ශ්‍රේණියේ 7 වෙනි පදය 1458යි කියලා පෙන්වන්න. ඉතින් 7 වෙනි පදේ අහන නිසා අපි දන්නවා නංගි මල්ලී TN සමානයි ARN ඍණ 1 සූත්‍රය පාවිච්චි කරලා T7 එහෙම නැත්නම් 7 වෙනි පදය ඊටම පහසෙන් සෙවීමේ හැකියාව තියෙනවා.
පළවෙනි පදයේ a සමානයි 2යි පොදු අනුපාතයේ r සමානයි 3යි. ඒ අගයන් දෙක ආදේශ කරලා මෙන්න මේ ආකාරයට t7 එහෙම නැත්නම් 7 වෙනි පදයේ අගය 1458යි කියලා අපට බව පෙන්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නම් ගිමල්ලි ගුණෝත්තර ශ්‍රේණි පාඩම හා සම්බන්ධ හොඳ අවබෝධයක් ඔයාලා හැමෝටම ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ පාඩම හා සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ සියලුම ගැටලු වලට පිළිතුරුත් මම කමෙන්ට් සෙක්ෂන් එකේදීම ලබා දෙන බව මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. ඒ වගේම තමයි මගේ ගණිතය පාඩම් හා සම්බන්ධ වීඩියෝස් මේ විදිහ ලක්ෂ 3 මාරකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියෙනවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා සාමාන්‍ය පෙළ ගණිතයේ සීමාවෙන් ඔබට ගිහිල්ලා සාමාන්‍ය පෙළ ප්‍රධාන සබ්ජෙක්ට් 6 වගේම ඒ වගේම උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් වගේම සංයුක්ත ගණිතාංශයෙන් උසස් පෙළ පෙනී සිටින මගේ මාධ්‍යණී නංගිල මල්ලා වෙනුවෙන් කිසියම් ව්‍යාපෘතියක් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකක් කරන්න මම තීරණය කරලා තියෙනවා. මේ මොහොත වෙන විටත් ඒ ප්‍රොජෙක්ට් එකේ 95% වැඩ අවසන් කරමින් යන බවත් ඉතාමත් සතුටින් ප්‍රකාශ කරනවා. ඉදිරි මාසය ඇතුළත ඔයාලට දැනගන්න හැකියාව ලැබෙයි මොකද මේ ප්‍රොජෙක්ට් එක කොහොමද මේ ප්‍රොජෙක්ට් එක හරහා සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ විභාගයත් පහසුවෙන් ජයගන්නේ කියලා. ඉතින් ඒ පුංචි සර්ප්‍රයිස් එකක් ඔයාලට කරන ගම අද සිංගල් කියුට් ෂෝ එකත් එක්ක එකතුලා හිටවල හැමෝටම බොහොම ස්තුතියි. ඊගව සිංගල් කියුට් ෂෝ එක හරහා 1 මිනිට හමු